පළාත අතර සංචරණ සීමාවන් අද මැදම රාත්‍රියේ සිට මැයි 30 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර කොවිඩ් ආසාදිතයින්ගේ වර්තා වීම සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක අතරද ඉදිරියේදී සංචරණ සීමා පැනවීමට හැකියාවක් ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ කරන ඊයේ දින වර්තා කර තිබුණා. ඒ මරණ 26ක් ලෙසයි. ඊයේ දිනේ මෙම මරණ තහවුරු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින වර්ධව වූ මරණ අතර මාස 3ක් වයසැති බිලින්දියක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වර්ධව වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් තිබුණා. අකණ්ඩව දෙවැනි දිනට 2500 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දින මෙරටින් වර්ධව වී තිබුණා. ඊයේ දිනේදී මෙරටින් වර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් වර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 551ක් වර්තා වී තිබුණා. ඉන් දිවුලපිටියෙන් 120ක්, මිනුවන්ගොඩින් 51ක්, සේදුවෙන් 63ක්, ගම්පහින් 44ක්, කටන ප්‍රදේශයෙන් 58ක්, මේගමුවෙන් 24ක්, කිරිඳිවැල ප්‍රදේශයෙන් 21ක් ලෙස ආසාදිතයින් වර්තා වී තිබුණා. කළුතර දිස්ත්‍රික්කෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 362 දෙනෙකු වර්තා වී තිබුව අතර ඉන් පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 67ක්, මේගහතැන්නෙන් 62ක්, බුලත් සිංහල ප්‍රදේශයෙන් 43ක්, අගලවත්තෙන් 20ක්, හොරණෙන් 21ක්, පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 27ක්, කළුතරින් 28ක්, මතුගමින් 31ක්, වැලිපැන්න ප්‍රදේශයෙන් 13ක් වර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කෙන්ද ඊයේ දිනේදී ආසාදිතයින් 321ක් හඳුනාගෙන තිබුව අතර පිළියන්දලින් 50ක්, තලංගමින් 35ක්, මොරටුවෙන් 30ක්, කොට්ටාව ප්‍රදේශයෙන් 27ක්, හෝමාගමින් 18ක්, කොළඹ නගරසභා බලසීමාවෙන් ආසාදිතයින් 32ක්, අවිසාවේල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් ආසාදිතයින් 18 බැගින් වර්තා වී තිබුණා. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 184ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 177ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 109ක් වර්තා වී තිබුණා. අද උදැසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබුණා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරි වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකතලුපත ග්‍රාම නිලධාරි වසම හුදකලා බවින් ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණා. අද උදැසන මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත, උයන්වත්ත උතුර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුයිද, මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම, වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම, පොත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන යන ග්‍රාම සේවා වසම් අද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසේ අවිසාවෙල්ල, හංවැල්ල, කොස්ගම යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 98 දිනෙකු තහවුරු වූ බව හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළා. කුඩවැල්ල රාජ්‍ය බැංකුවක සේවය කරන සේවිකාවකට කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබුණා. එසේම එම බැංකුවේ සේවය කළ තවත් සේවකයින් 13 දෙනෙකු නිරෝධායනය කිරීමටයි කටයුතු කෙරුණේ. අවිසාවෙල්ල කම්කරු දෙපාර්තමේන්තුවට අයත් මානව සම්පත් මධ්‍යස්ථාන අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවරගෙන තිබුණා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 50 දෙනෙකු සඳහා පහසුකම් ඇති බවයි වාර්තා වුණේ. මෙතර වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ඉදිකරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත වවුනියාව දිස්ත්‍රික් ජනතාව විසින් විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ දින සිදු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ කොතෙකුත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාව දැනුවත් කළද, තවමත් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරන පිරිස් පිළිබඳව දෛනිකව අපට වාර්තා වෙනවා. මේ ගල් නගරයේ අද උදැසන පැවති තත්ත්වයයි. නිසි ලෙස මුව ආවරණ නොපැළඳ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් තවමත් නගරවල ජනතාව ගැවසීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.